සියලු දෙනා මට මේකට උත්තරයක් දෙන්න. තමන්ගේ දුව කසාද බැඳලා යහතින් ජීවත් වෙනවටද ඔබ කැමති? නැත්තම් ගුටි කකා අඬ අඬ ඉන්නවටද ඔබ කැමති? මොකටද ඔබ කැමති? යහතින් ජීවත් වෙනවට. පින්වතනි, ඔබගේ දුව කසාද බඳින ලෑස්ති වෙනකොට මනමාලියෝ දෙන්නෙක් කියනවා ඔබට තෝරගන්න. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්. සෝතාපන්න අය තව කෙනෙකුට හිංගි හිංසා කරන්නේ නැහැ. තව කෙනෙක්ට අවැඩ අසාධාරණ කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම වගකීම් යුතුකම් මනාකොට ඉෂ්ට කරන පිරිසක්. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්, අනිත් එක්කෙනා හත් අවලං ඉංජිනේරුවෙක්. හත් අවලං කියලා කිව්වේ පින්වතුනි සප්ත මෛතුන්‍යයට. නැත්තම් ඔබ හිතයි හම්බෝ හාමුදුරු කුණුහරුපක් කියනවා කියලා. සප්ත මෛතුන්‍යයට තමයි අපේ ආර්ය සිංහලිය කිව්වේ හත් අවලං කියලා. සප්ත මෛතුන්‍ය කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක්. මම දැන් කියන්න යන්නේ නැහැ මොකක්ද ඒ කියලා. එහෙනම් පින්වතේ හත් අවලං ඉංජිනේරුවෙකුත් ඇවිදලා ඉන්නවා දුවගේ අතපතාගෙන. දැන් මට ඔබ කියන්න ඇත්ත කියන්න ඕනේ. හැබැයි ඔබ දුවව දෙන්නේ සෝතාපන්න ගොපල්ලටද හත් අවලං ඉංජිනේරුවටද? ඇත්ත කියන්න ඕනේ නැත්නම් මම එක එක්කෙනාගෙන් ලියාගෙන ගිහලා දුව කසාද බඳින දවසට කොහොම හරි ගොපල්ලෝ ටිකක් සෝතාපන්න කරන් අරන් එනවා. මොකද දැන් උජාරුවට කියයි මොකද්ද? ඈ සෝතාපන්න වෙච්ච ගොපල්ලට කියලා. ඒ වෙලාවට මේ මාවොත් එහෙම පයින් ගහලපන්නේ ගොපල්ලන්ට දෙන තොපි මේ අඩු කුලේ උන් ආදිවාසෙන් කිය කී කෑ ගගහ නේද? ගහලපන්නේ පොලු ටිකක් අරගෙන. ඔබ තමන්ගේ දුවව දෙන්නේ හත්තවලං ඉංජිනේරුවට. ඔබ හොඳ ආකාරවම දන්නවා ඌ හත්තවලං ඉංජිනේරුවෙක් කියලා. හැබැයි ඌගේ ඉංජිනේරු පට්ටමට ඔබ තමන්ගේ දුවගේ ජීවිතේ පාවලා දෙනවා. අන්න ඒ මට්ටමට යනකම් ඔබ ගොනාට ඇඳලා ඉවරයි. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිත ඇතුලේ. අනේ ඒ කෙල්ල අරකට එක ගිහිල්ලා සතියක් යනකොට ඒ කෙල්ල දැනගන්නවා මේකට තවත් ගෑනු දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා. එදා පටන් ඇඬු කඳුලෙන් තමන්ගේ දුව ගත කරන්නේ. හැබැයි ඔබ පාරම් බබා යනවා හැමතැනම. අපි බෑන වරාය තුනේම ලොක්කා. බලන්න පින්වතුනි ඔබ ඇඳගත් ඇඳගෙන ඉල්ල. බලන්න අසත් පුරුෂය ඔබව ගෙනාපු තැන. අද ඔබට මතක නැහැනේ ඔබ කවුද කියලා. අද ඔබ දන්නේ නැහැනේ සතුට කියන්නේ මොකද්ද කියලා. ඔබට සතුටට වඩා ඕනේ පින්වතුනි අර කුණු මානෙනේ. අන්තිමට ඔබව බල්ලෙක් කරනේ කුණු මානෙනේ පින්වතුනි ඔබ ජීවත් වෙන්නේ. ඇයි ඔබගේ අහිංසක දරුවගේ ජීවිතය ওই විදිහට විනාශ කරන්නේ? මේ දහම අවබෝධ කරන්න පිංගතනි දහම අවබෝධ කරන්න කරන්න ඔබට කොන්ද කෙලින් වෙනවා. ඔබගේ කොන්ද කෙලින් පුරුෂේ මිනිස්සේ බවට ඔබපත් වෙනවා. කොන්ද කෙලින් තියාගත්තනම් වටේ ඉන්නේ මොනා කළත් කමක් නැහැ. මම කරන්නේ හරි දේ. සෝතාපන්නයාගේ ස්වභාවය මුළු ලෝකෙම අනිත් පැත්ත ගැහුවත් මම තථාගතයන් වහන්සේගේ පැත්තේ. සෝතාපන්නයාගේ ස්වභාවය මුළු ලෝකෙම මොනවා කිව්වත් මම ශ්‍රී සද්ධර්මයේ පැත්තේ. මුළු ලෝකෙම මොනවා කිව්වත් මම ආර්ය මහා සංඝරත්නයේගේ පැත්තේ. කොන්ද කෙලින් වෙනවා. දැන් එහෙම නෑ. සෝතාපන්න වෙනකන් එහෙම කියන්න බෑ. ඇයි? අනිත් අයගේ ගිනිගෙඩි කකා. මොකද ඇත්ත දන්නේ නැති නිසා. ඇත්ත දැනගත්ත ගමන් ආයි කාගේවත් දෙයක් නෑ. තමන් දන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙනම් ඔන්න ඇත්ත ඉගෙන ගමු. පින්වතුනි ඔබයි මමයි දෙදෙනාම උත්සාහ කළේ මෙච්චර කල් සතුටෙන් ඉන්න නේද? ඔව්ද නැද්ද? ඔව්. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න නේද? ඔබට මේ සතුට කියන එක මේ ලෝකේ ලැබෙන්නේ මොන වගේ තැන්වලදීද පින්වතුනි?
ඔබට සතුට කියන එක ලැබෙන්නේ මොන වගේ දෙයකින්ද? දැන් බලන්න ඔබගේ ජීවිතය ගැන මේ ආයි වටපිට බලන්න දෙයක් නැහැ. ඔබගේ ජීවිතේ ඔබ සතුට ලැබුවේ මොන වගේ දේවල් වලින්ද? ඔබ කැමති දේ ඔබට ලැබෙද්දී නේද? ඔබ කැමති දේ ඔබට ලැබෙද්දී ඔබ ගොඩාක් සතුට වුණා නේද? හොඳට කල්පනා කරලා බලන්න. වෙන එහෙම සතුට වෙච්ච විදි තියෙනවද ඔබ? ඔබට අකමැති දේ ඔබට ලැබෙද්දී සතුට වෙච්ච අය එහෙම ඉන්නවද කවුරු හරි? පිළිකාවක් එහෙම හැදුනට පස්සේ හනේ ෂෝක් කියලා එහෙම සතුට වෙච්ච අය ඉන්නවද? අල්ලපු ගෙදරේ කාට පිළිකාවක් තියෙද්දි හනේ උන්ටමනේ පිළිකා හැදෙන්නේ අපිට හැදෙන්නේ නැහැ නේ කියලා එහෙම හිතාගත්ත අය ඉන්නවද? එහෙනම් තමන් කැමති වෙච්ච යමක් තමන්ට හම්බු වෙනව නම් අන්න එදාට නේද පිංවිතනි ඔබ ප්‍රීති වුණේ? එහෙනම් ඒ ප්‍රීතිය සතුට වෙනුවෙන් ඔබ ඕන දෙයක් කරන්න සූදානමේ නේද පිංවිතනි ඉන්නේ? එහෙනම් ඔබ දෙයකට කැමති වුණාට පස්සේ ඒ කැමති වෙච්ච දේ ඔබට ලබා ගන්න ඔබ ඕන දෙයක් කරනව නේද? අපි හිතමුකෝ දැන් ඔබ හරි හොඳයි කියලා ඔබ නරක වැඩ කරන්නේ නැතුව හරි ඒක ලබා ගන්න හදනව නේද? එහෙනම් ඔබ මෙච්චර කල් පින්වතනි මොනවා හරි දෙයක් කළා නම් මේ ලෝකෙට ඒ කලේ තමන්ව සතුටු කරගන්න නේද? ඔබ දානියක් දුන්නේ ඇයි? ඔබ දානියක් දුන්නේ ඇයි? ඔබව සතුටු කරගන්න. එහෙම නේද? මහා සංඝරත්නයට දානයක් දුන්නේ මහා සංඝරත්නය කෙරෙහි දානයක් දුන්නාම ඔබගේ හිත මහා සතුටට පත් වෙන නිසා. එහෙනම් ඔබ සතුටු වෙන්න තමයි ඕනේ දෙයක් කරන්නේ. සතුට ලබන්න. ඒකට විරුද්ධ එහෙම අදහස් තියෙනවද? නෑ මං ඔක්කොම කලේ සතුටු වෙන්න නෙමෙයි මං දුක් වෙන්න ඒවත් කළයි කියලා එහෙම. එහෙම ඒව නෑ. හැමෝම මොනවා හරි දෙයක් කරන්නේ සතුටු වෙන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දුක් වෙන එක වෙනම දෙයක්. හැබැයි කරන්නේ මොකක් වෙන්නද? සතුට වෙන්න. එහෙනම් පින්වතනි ඔබගේ සතුටේ පුරෝගාමියා කවුද? ඔබගේ සතුටේ පුරෝගාමියා ඔබ සතුටු වෙන්නේ මොන දේ ලැබෙද්දිද? කැමැති දේ ලැබෙද්දි. එහෙනම් පින්වතනි ඔබට සතුට අරගෙන දෙන්නේ කැමැත්ත නෙමෙයිද? දැන් මෙතන මල් වාස් එකක් තියෙනවා. බුලත් කොළ ටිකක් තියෙනවා. මේකෙන් ඔබ කැමති මල් වාස් එකට නම් මම මේ දෙකම දෙද්දි ඔබ සතුටු වෙන්නේ මොකක් ලැබෙනකොටද? මල් වාස් එක ලැබෙනකොට. මොකද ඔබ කැමති දේ ඔබට ලැබෙද්දි ඔබට සතුට නිසා. එහෙනම් පින්වතනි ඔබගේ සතුටට හේතුව වෙලා තියෙන්නේ මොකද්ද? කැමැත්ත. ඒක නිසා නේද පින්වතනි ඔබ හැමතිස්සෙම කැමති වෙන්න බලාගෙන ඉන්න ඕනේ දෙයකට? මොකද කැමැත්ත දේ කැමති දේ ලැබිච්ච ගමන් ඔබට හරි සතුටුයි. ඒක නිසා නෙමෙයිද ඔබ ඔෆිස් එකේ ඔබගේ උපන්දිනේ දවසට ඔබට තෑග්ගක් ගන්න යනකොට යාළුවෝ ටික ඔබගේ ගෙදර අයට කතා කරලා අහන්නේ පුතේ අම්මා කැමති මොනවටද? තාත්තා කැමති මොනවටද කියලා අහනව නේද? ඒ කැමති දේ අහගෙන ඒ කැමති දේ අරගෙන ඔබට දුන්නාම ඔබට හරි සතුටයි. එහෙනම් පින්වතනි ඔබගේ ජීවිත ඔබගේ දෘෂ්ටි තියෙන්නේ ඔබගේ සතුටට හේතුව මොකක් කියලාද? කැමැත්ත කියලා. ඔබගේ සතුටට හේතුව ඔබ හිතාගෙන ඉන්නේ කැමැත්ත. තවත් උදාහරණයක් මම කියන්නම්. ඔබට දරුවෙක් ලැබෙද්දිද සතුටු? අල්ලපු ගෙදර එක්කෙනාට දරුවෙක් ලැබෙද්දිද සතුටු? කාට දරුව ලැබෙද්දිද සතුටු? තමන්ට. මොකද තමන්ගේ කැමැත්ත තමන්ට ලැබෙද්දි සතුටුයි. එහෙනම් මම මොනවටද කැමති ඒක ලැබෙනකොට සතුටුයි. එහෙනම් පින්වතුනි කැමැත්ත තුල සතුට ලැබෙනවා කියලා හිතාගෙන ඔබ කරන්නේ මොකද්ද? කැමති දේවල් දවසින් දවස මක් කර ගන්නවද? ගොඩ ගහ ගන්නවා, ලබා ගන්නවා. බලන්න ඔබගේ මුළු ජීවිතේම ගත වුණේ ඕකට නෙමෙයිද කියලා.
ඔබ පොඩි කාලේ තේරෙන දවසේ ඉඳලා පින්වතුනි අද මේ දක්වාම ඔබගේ ජීවිතේ ගත වුණේ දේකට කැමති වෙලා ඒ කැමති වෙච්ච දේවල් රැස් කරන්න නේද දැන් ඔබ වාහන වලට කැමති නේද ඒක නිසා පින්වතුනි ඔබ වාහන රැස් කරන්න උත්සාහ කරනවා නේද එක වාහනයක් ගෙනාවා දැන් හරි සතුටුයි ඊට පස්සේ බලන් ඉන්නව මොකද්ද තවත් වාහනයක් ගේනකම් තවත් වාහනයක් ගෙනහල්ලා තියාගන්න එහෙනම් පින්වතුනි තමන් මොනවටද කැමති උනේ ඒක ලබා ගන්න දැඩි ලෙස ප්‍රයත්නය කෙරෙනවා බලන්න පින්වතුනි එහෙනම් ඔබගේ දෘෂ්ටිය තියෙන්නේ ඔබට සතුට හම් වෙන්නේ මොකෙන් කියලාද කැමැත්තෙන් කියලා මට දැන් කියන්න තථාගතයන් වහන්සේගේ දේශනාවේ මොකද්ද තියෙන්නේ දුකට හේතුව මොකද්ද තථාගතයන් වහන්සේගේ දේශනාව ඔබ අහලා තියෙනවා නම් දුකට හේතුව මොකද්ද ඇහෙන්න කියන්න ඉතින් මං කියවනේ මං සිංහලෙන් බණ කියන්නේ සිංහල වචන කියන්න තණ්හා ඒක පාළි මොකද්ද කැමැත්ත ඔබගේ දෘෂ්ටියේ තියෙන්නේ සැප ගේන්නේ මොකක් කියලාද කැමැත්ත තථාගතයන් වහන්සේගේ දේශනාවේ මොකද්ද තියෙන්නේ දුක ගේන්නේ කැමැත්ත කියලා දැන් ඔබට තේරෙන්නේ නැද්ද පිංගතනේ ඔබ යටිගුරු වෙලා ඉන්නේ කියලා සම්පූර්ණයෙන්ම යටිකුරු බවට හැරිලා නැද්ද බලන්න බලන්න ඔබගේ දෘෂ්ටිය මොන අපරාධයක්ද බලන්න උනේ සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයනේ ඔබ ඉන්නේ හැබැයි තාම උන්වහන්සේගේ ආගමනේ ඔබගේ ජීවිතේට සිද්ධ වෙලා නැහැ නේද ඉතින් ආගමනේ සිද්ධ වුණා නම් පිංගතනි ඔබ මේ වෙනකොට උඩිකුරු වෙලා ඉන්නේ පැය ඔබ තාම යටිකුරු ඉන්නේ මතකද ආලෝක යක්ෂයා කිව්වේ ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ ඒ මොකද්ද ඒ උනේ යටිකුරු වුණා කිව්වේ මොකද්ද ඒ අර හිතාගෙන හිටපු දෘෂ්ටිය කඩලා ගියා හිතන් හිටපු දෘෂ්ටිය මොකද්ද කැමැත්ත මොනවා ගේනවා කියලාද සතුට ගේනවා කියලා ඒකනේ පිංගුදනි ඔබගේ පුතාද එහා ගෙදර පුතාද ඔබව වැඩිපුර සතුටු කරන්නේ බලන්න ඔබගේ ජීවිතයට අරගෙන ඔබගේ පුතාද එහා ගෙදර පුතාද වැඩිපුර සතුටට ලැබෙන්නේ ඔබට ඔබගේ පුතා ඇයි ඒ ඔබ පුතාට කැමති ඔබ පුතාට ආදරේ ඔය ආදරය කැමැත්ත සෙනෙහස ඔය ඔක්කොම කියන්නේ මොකද්ද ඔය එකම දේ කැමති කැමැත්ත එහෙනම් පින්වතුනි බලන්න හොඳට මේ කැමැත්ත කියන වැඩපිළිවෙල මේ කැමැත්ත කියන එක තමන්ට සැපගෙනව සතුටගෙනව කියලා හිතාගෙන ඉන්න කල් මේ මිනිසයා යටිකුරුයි යටිකුරුව ඉන්න අය උඩියතට එහෙම යයිද ලේසියෙන් යටිකුරුව ඉන්න අය කොහෙටද යන්නේ යටි අතට කොහෙටද යන්න තියෙන්නේ සතර අපායට දිව්‍ය ලෝකේ ඉන්නවනම් මෙහෙම යටි අතට ඉන්න අය ඒ අය කොහෙටද යන්න තියෙන්නේ එක්කෝ මනුස්ස ලෝකෙට නැත්තම් සතර අපායට බ්‍රහ්ම ලෝකේ මේ යටි අතට ඉන්න අය කොහෙටද යන්න තියෙන්නේ එක්කෝ දිව්‍ය ලෝකෙට එක්කෝ මනුස්ස ලෝකෙට එහෙමත් නැත්තම් සතර අපායට ඒකයි ස්වභාවය යටි අතට හිටියොත් යටි අතට තමයි යන්නේ මොකද පින්වතුනි අවබෝධයක් නැතිකම නිසා අපි හිතන් ඉන්නවා කැමැත්ත කියන එක අපිට සතුට ගේනවා කියලා තනි කරම අවබෝධයක් නැතිකම නිසා